නීරෝගිමත් දවසක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා හෙල ඔස සමග එකතු වෙන ඔයාලට. ඉතින් අද හෙල ඔස තුලින් කතා කරන්න යන්නේ අපේ ගවත්තේ සුලබව දැකිය හැකි පැලෑටියක් වන කතුරුමුරුංග පැලෑටිය ගැන. අතීතයේ හිමාලයේ විසූ අගස්ති නම් ඉසිවරයා විසින් වියපත් වීම පමා කළ හැකි ඔසුවක් කතුරුමුරුංග වලින් නිපද වීම නිසා ඊට ගරු කරන්නට එම ශාක්‍ය අගස්ති නමින් හඳුන්වන බව සංස්කෘත ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් වෙන අතර සංස්කෘතයෙන් අගස්ති දීර්ඝ පළක දීර්ඝ ශිම්බි කනාලේ මුණ ප්‍රිය බක පුෂ්ප බක් පුල් මුනි පුෂ්ප පවිත්‍ර වාසනා රක්ත පුෂ්ප ස්ථූල පුෂ්ප වක්‍ර පුෂ්ප ලෙසට පාර්යාය නාමයන් කීපයක් වෙනවා. ඉංග්‍රීසියෙන් වෙජිටබල් හමින් බ්‍රයිට් බැක් පුෂ්ප ආදී නම් ගන්නාවක් හඳුන්වන මෙහි නිජබිම මලයාසියාව වන අතර නිවර්තන රටවල සුලභ ගෙවතු ශාකයක්සේ දැකිය හැකියි. මනාව අතු බෙදමින් අඩි 10 15 පමණ උසට වැඩෙන රනිල කුලයට අයත් මධ්‍යම ප්‍රමාණයේ ශාකයක් කතුරුමුරුංග ශාකය. කඳ මහත් නොවී සිහින්න වැඩෙන මෙහි පත්‍ර ඒකාන්තරව සමපක්ෂ සංයුක්ත වෙනවා. පත්‍රිකා සමරේකීය ආයත සහ නිරූත වෙනවා. පුෂ්ප අක්‍රමත් අතර දිවිලිංගිකයි. මල් සාමාන්‍යයෙන් සුදු පැහැවෙන අතර කහ රතු හා රෝස පැහැති වර්ගද දක්නට ලැබෙනවා. එල්ලෙන සුළුව කක්ෂීය ඒකාක්ෂව මල් දෙකක් හතරක් පමණ හට ගන්නා අතර පුෂ්පේ මණිපත්‍ර 5යි. ඒවා සංයුක්ත වී දිග නාලයක් බවට පත් වී තියෙනවා. දල 5කින් හා රේණු 10කින් යුක්තයි. කරල සෙන්ටිමීටර් පමණ දිගයි. එහි බීජ රාශියක් වෙනවා. පැල ව්‍යාප්තිය බීජ මගින් ප්‍රධාන වශයෙන් සිදුවෙන අතර අතු මගින් පැල කර ගැනීමට හැකියි. ආයුර්වේදයට අනුව කතුරුමුරුංග රසයෙන් තිත්තද වීරයෙන් ශීතද ගුණයෙන් ගුරු හා ලඝුද විපාකයෙන් රූක්ෂ හා කටුකද වෙනවා. මේ නිසා සෙම හා පිත සමනය කරනවා. ඔසුසේ භාවිතා කළ හැකි කොටස් වන්නේ කොළ පොතු මුල් මුල් ඇට කරල් සහ මැලියම් සෙම් ප්‍රතිචාව කැස ඇදුම පීනස වෙනි සුවසන රෝග පාලනය කිරීමට සමත් වෙනවා. බඩවැල ආසිත රෝග මුත්‍රා රෝග කාන්තා රෝග පන රෝග දැවිල්ල දුරු කිරීමටද රුධිරය පිටවීම සමග ඇති පාචන අර්සස් ආදී තත්ත්වයන්ද පාලනයට සුදුසු බව කියවෙනවා. බුද්ධ දාස රජතුමාගේ සරාර්ථ සංග්‍රහයේ හා වික්‍රමාරච්චි වේදදුරාණන්ගේ භෝජන සංග්‍රහ ග්‍රන්ථයේ කතුරුමුරුංග ශාකය පිළිබඳ මනාව සඳහන් කර තිබෙනවා. තවද මුණචාක තෛලය සිඳීමට ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේද කතුරුමුරුංග ශාකයේ කොළයි. උනට කතුරුමුරුංග සුවරසය මීපැණි සමග පානය ඔසුවක්. බඩවැල ආචිත තුවාල හා අරසස් වලට කතුරුමුරුංග කොළ යුස 10ක් මිලිලීටර් බැගින් දිනපතා උදේ පානය කිරීම සම්මේ තුවාල ලප කැලල් වලට කොළ යුස දිනපතා ආලේපනය කරන්න. කටේ සෙම් ගෙඩි තුවාල ආසන්න ඇති වී කොළ යුස වලින් කට සේදීම සහන ගෙනේ. රාත්‍රියට ඇස් නොපෙනීමට මල් ආහාරයට ගැනීමත් කොළ යුස පෙර බින්දු කීපයක් ඇසට දැමීමත් ගුණදායකයි. කෙණ්ඩ පෙරලීමට කොළ යුස ගෑම ඔසුවක්. තොල් පැලීමට කොළ මල් රතුළුණු සමග උයා උදේ සවස ගිතෙල් දමා ආහාරයට ගන්න. සුවසන පද්ධතිය ආශ්‍රිත කැස්ස පීනස ආදි රෝගවලට මල් කොළ හා පොතු කසාය කර පානය කිරීම. සරම්ප පැපොල බිබිලි ආසාදන වලට කතුරුමුරුංග පොතු කසාය කර බීම සුදුසුයි. සුව නොවන තුවාල හා විස සමනයට කොළ ඉස්ම මදුරු තලා කොළ ඉස්ම හා ගම්මිලිස් පත 4:1 හිඳ පත භාගයේ පෙගින් උදේ සවස බොන්න. සෙම් ප්‍රතිශාවට කැස්සට කතුරුමුරුංග පොතු අඹරා යුස මී පැණි සමග ගුණදායකයි. ආර්ථව ගැටලු ඇති විට මල් ලපටි අවුවේ වියලා කුඩු කර එළකිරි සමග පානය කරන්න. යටිපතුල් පැලී දියර ගලන විට මල් වේලා කුඩු කර මී කිරි සමග මුදවා උදේ හවස ආලේප කරන්න.
පීනස සම්ප්‍රතිශ්‍රාව හා අර්ස සඳහා කතුරු මුරුංග කුලයස මිලිලීටර් 15කට මී පැණි මිශ්‍ර කර උදේ සවස බොන්න. සම්ප්‍රතිශ්‍රාව කැස්සට හා උණට කතුරු මුරුංග වදකහ කසාය කර දීම ගුණදායකයි. උගුර බැරැන්ඩි වීමට කොළහා මල් ග්‍රෑම් 20ක් හා ආඩතෝඩ කොළ ග්‍රෑම් 20ක් පත 8-1ට සිඳුවා උදේ සවස පත භාගයේ බැගින් පානය කරන්න. හන්දි ඉදිමීමට කතුරු මුරුංග මුල්, කළු අත්තන මුල් උණු වතුරෙන් අඹරා දිනකට වරක් කෑම මගින් සුව වේ. ඒ වගේම තමයි කතුරු මුරුංග මල්වල ප්‍රෝටීන්, තයමීන්, නිකොටින් අම්ලය, විටමින් A, B, C ආදී අන්තර්ගතයි. කතුරු මුරුංග පාත්‍රවල ඇති ප්‍රෝටීන ඉතා උසස් වන අතර අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල නිදහස් ආකාරයෙන් තියෙනවා. ඇලනින්, ඇස්පරගින්, ඇස්පාර්ටික් අම්ලය හා ග්ලයිසීන් අඩංගුයි. පාත්‍රවල කෙඳිති හා සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, යකඩ, සිංක්, කොපර් ආදී ලෝහ සංඝටක තියෙනවා. කතුරු මුරුංග කොළවල කැලරි අධික අතර ප්‍රෝටීන්, මේද, පිස්තය, පොස්පරස්, විටමින් ඒ, තයමින්, ෆයිබෝප්ලේවින්, නියසින්, විටමින් සි, බීටා කැරටොයින් ආදී බහුලයි. කතුරු මුරුංග ඇට ආහාරයට ගන්නෙ නැහැ. විස සහිත බවට විශ්වාස කරනවා. නමුත් ඇට වලද ප්‍රෝටීන් බහුලයි. ඇටවල පිටපොත්ත ඉවත් කළ විට ප්‍රෝටීන් ප්‍රතිශතය 69.9%. මේ ප්‍රෝටීන් බහුලම ඇට වර්ගය වුවද එය ප්‍රෝටීනවල ජීව විද්‍යාත්මකත්වය පහත. කතුරු මුරුංග පාත්‍රවල ඇති කැල්සියම් ප්‍රමාණය කිරිවල ඇති කැල්සියම් ප්‍රමාණයට කිට්ටුයි. තවද පාත්‍රවල අයඩින් හා සෙකටීන් ප්‍රමාණයද සැලකිය යුතු මට්ටමක පවතිනවා. ශාක පටකයක සිංක් තිබුණත් එය අප ආහාරයට ගත් විට එය අප ශරීරයට උරා ගැනීමට ඇති ඉඩකඩ ෆයිට්‍රේට් නම් සංයෝග ඉහළ ගාන්ධ්‍රයන්ගෙන් තිබුණොත් අඩු වෙනවා. කතුරු මුරුංගාවල ෆයිට්‍රේට් ප්‍රමාණය සිංක් අණුක ප්‍රමාණයට වඩා අඩු අනුපාතයකින් තිබෙන නිසා කතුරු මුරුංගාවල ඇති සිංක් ශරීරයට උරා ගැනීමට ඇති ඉඩකඩ කංකුම් මුකුණු වෙන්න ගොටුකොළ වෙන කොළ එළවලුවට වඩා ඉතා වැඩි. එය කතුරු මුරුංගාවල ඇති ඉතා වැදගත් ලක්ෂණයක්. කතුරු මුරුංග පාත්‍රවල ඇති ප්‍රෝටීන ඉතා උසස් තත්ත්වයෙන් එනම් 64% වූ ජීව විද්‍යාත්මක අගයන් ඇති ප්‍රෝටීනයක් සේ විස්තර කොට තියෙනවා. එහි ජීර්ණතා සංගුණිතය 85%. කතුරු මුරුංග ඇට ආහාරයට ගත නොහැකි. එය විශ්වාසදයි විශ්වාස කෙරේ. කතුරු මුරුංග සමට හිත කරන අතර සමවියලීම්, කැසීම්, එක්සිමා තත්ත්වයන් බැහැර කරන්නටත් යෝග්‍යයි. තුවාල, ලප, පැපොල, සරම්ප, කැලල් බැහැර කරන්නට හැකි බව කියවෙනවා. එමගින් සමෙහි රැලිවැටීම්, අවම වීම් සහ වියපත්වීම් පමා කෙරෙනවා. කතුරු මුරුංග සිරුරේ අනවශ්‍ය දියර පිටකර හැරීමේ ගුණයෙන් යුක්ත වන අතර මුඛය තුල තල්ලෙහි දිවෙහි ඇතිවන උෂ්ණ බිබිලි වනවීම්, කොළ පිපිරීම් ඉක්මනින් සුවකර ගැනීමට කතුරු මුරුංග කොළ මල් එළඟි තෙල් හෝ බටර් වලින් තෙම්පරාදු කර කෑම ඵලදායකයි. විස නාශක ගුණති කතුරු මුරුංග කොළ වලින් සිගරට් දුමින් සිරුරටත් මොළයටත් වන හානි වැළැක්වීමේ හැකියාව ඇති බවත් මීයන් යොදා කළ පර්යේෂණ මගින් හෙළිව තිබෙනවා. කතුරු මුරුංග මල් කොළ වෑංජන මැල්ලුම් සලාද බැදුම් හොදි වෙන විවිධ ක්‍රමවලින් ආරයට ගැනීමෙන් ඒවායේ ඇති උසස් රසායන ගුණ ලබාගත හැකි. එසේ ආහාරමය සේ භාවිතය කළ හැකි කතුරු මුරුංග ශාකයේ භාවිතයෙන් අතර ප්‍රධාන වශයෙන් ප්‍රතිජීවික ගුණති කොළ තේ පානයක් සේ සකසනු ලබනවා. ලපටි කොළයුස පානයෙන් ශක්තිය වර්ධනය වෙනවා. මල් ඇස්වලට බෙහෙවින් හිතකරයි. පෙනීම වර්ධනය කරමින් රාත්‍රී අන්ධතාව දුරු කරනවා. ආහාර රුචිය මෙන්ම මතක ශක්තියද වඩවනවා. මල් තලතෙලින් හා එළඟි තෙලින් මලවා කෑම මාන්දම් රෝගීට මෙන්ම තොලකට පැලීමේ වලටද ගුණදායකයි. මල් ගොටුකොළ හා ගිතෙල් සමග සම ආහාරයට දීම අපස්මාර රෝගීන්ට හිතකර වෙනවා. එම රෝගීට කොළද ගුණදායකයි. පොල් කිරි රතුළු උණු දමා මිරිස් නැතිව උයන මල් වෑංජනය අලුතෙන් ගන ආහාර හුරු වූ කුඩා දරුවන්ට යෝග්‍යයි.
ශාක මුල් පොතු යුස මේසහන්දක් මීපැණි බිඳු කීපයක් සමග මිශ්‍ර කර දිනපතා ගැන්මෙන් සෙම දුරවන බව සඳහන් වෙනවා. ලපටි කරල් ව්‍යංජනය ආලයට ගැනීමෙන් කල්පනා ශක්තිය දියුණු අනන්තර සිරුරේ බලය හා වර්ධනයේද සිදුවන බව සඳහන් වෙනවා. කතුරුමුරුංගා පිළිකා ජනක දෙයක් බව මීට වසර කීපයකට පෙර පළ වූ වාර්තාවක් නිසා කතුරුමුරුංගා භාවිතය පිළිබඳ එක්තරා සැකමුසු තත්ත්වයකට පත්ව තිබුණා. කෙසේ වුවද විටමින් හා එවැනි පෝෂ පදාර්ථවලින් ගහන වූ කතුරුමුරුංගා පිළිකා වළක්වන දිව ඔසුවක් බව පර්යේෂණ තුළින් පැහැදිලිවම පෙන්වා දී තිබෙනවා. ටැනින්, සැපොනින්, ෆ්ලේවනොයිඩ්, ඇල්කුලයිඩ්, ඇමයිනෝ අම්ල සහිතයි. බැක්ටීරියා වෛරස් නාශක, සුත්‍ර ජීවනාශක, ප්‍රතිශක්තිකරණ, ප්‍රතිජීවක, ප්‍රතිඔක්ෂිකාකාරක හා පිළිකා නාශක ගුණ සහිතයි. කතුරු මල් වලින් පිසගන්නා ආහාර කොකිස් බදින පදමට සාගත්ගත් පිටි දියරයට මල් පෙති තවරා ගැඹුරු තෙලේ බෙදගන්න. ඒ වගේම මල් සිහින්ව ලියාගෙන ඒට රතු ලුණු, අමමිරිස්, කරපිංජා උම්බලකඩ ලියාගෙන එක් කරන්න. බට හෝ පොල්තෙල් සුවල්පයක් ලිප තබා ඒට මෙම මිශ්‍රණය දමන්න. මිරිස් කහන් ලුණු 3-5 වෙනි පදමට දමන්න. මිටිකිරි සුවල්පයක් එක් කරගෙන ඒ පැසන විට ආහාරයට ගන්න. අජීර්ණය, උදරයේ වාත පිරීම වගේම අම්ලපිත, හෙවත් ගෑස්ට්‍රයිටිස් රෝග තත්ත්වයට ඉතාම ගුණදායකයි. නිරෝගිකම උතුම්ම ලාභයයි. ආයුබෝවේවා. එහෙමනම් මං ගිහින් එන්නම්. තෙරුවන් සරණයි.